සුබ දවසක් ඒවා සිල්දනාටම අද අපි වීඩියෝ මලාවේ දෙවැනි වීඩියෝ එක තමා හුවෙන්න බලාපොරොත්තු වෙන්නේ. ගිය සති අපි පාලන ගිණුම් වල තියෙන කොටස සාකච්ඡා කරන නිසා අද අපි පාලන ගිණුම් වල අභ්‍යාස කිරීම තමා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් නංගිය මල්ලියේ මුලින්ම මම ඔයාලට තෝරාගත් ප්‍රශ්න කිහිපයක් තමා මේ කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා අපි ඒ ලෙවල් ප්‍රශ්න වලින්ම සාකච්ඡාව දිගටම කරන එක හොඳයි කියලා. මොකද සාමාන්‍ය ගානක් හදනට වැඩිය විභාග මට්ටමක ගානක් අපි ලෑස්ති වෙනකොට එතකොට අපිට කොන්ෆිඩන්ස් වැඩි වෙනවා. අන්න ඒ හින්දා අපි ඒ ලෙවල් ප්‍රශ්න වලින්ම ඉස්සරහට යමු. එතකොට මම පළවෙනිම තෝරගත්තා 2009 ඒ ලෙවල් ගාන. මේක සාමාන්‍ය පාලන නිර්ම වාකෘතිය ගැන සාමාන්‍ය මට්ටමේ ගානක්. එතකොට මෙන්න මේ ගාන අපි ඉස්සෙල්ලා බලමු. එතකොට මේ ගාන බලනකොට මේක කියනවා සඳුන් සමාගම පොදු ලෙජරේ ණයගැතියන් සඳහා පාලන ගිණුම පවත්වා ගන්නවලු 2009 මාර්තු 15 වෙනි දිනට ණයගැති උපලෙජරේ තිබෙන ශේෂයකට අපිට මේ පාලෙන් දීලා තියෙනවා. ඊට පස්සේ අය කියනවා එදිනට පාලන ගිණුමේ ශේෂය ණයගැති උපලෙජරේ ශේෂ වල එකතුව සමාන විය. ඒ කියන්නේ එදිනට තිබුණු පාලන ගිණුමේ ශේෂය ඔබ කටේ දැනනවා දන්න ණයගැති උපලජ්ජරය කියන්නේ මොකද කියලා. අන්න ඒකේ ශේෂයයි සමානයි. එනම් ආරම්භක ණයගැති ශේෂය සහ ආරම්භක ණයගැති උපලජ්ජරයේ ශේෂය සමාන වුණා කියලා කියනවා. ඊට පස්සේ අපිට මෙතන තව විස්තර දීලා තියෙනවා. එනම් අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ දැන් මේ ගානේ මොනවද අහන්නේ කියලා. මොකද අහන්නේ මෙබන් අවශ්‍ය වන්නේ කියන කොටසේ 2009 මාර්තු මාසයේ සඳහා ණයගැති පාලන ගිණුමත් 2009 මාර්තු 31 වෙනි දිනට ණයගැති ලෙජර ශේෂ ලේඛනයත් 2009 මාර්තු මාසයේ සඳහා බොල්ලා අඩමාණ්ණය වෙන් කිරීමේ ගිණුම මොනවද ඉල්ලන්නේ? ණයගැති පාලන ගිණුම, ලෙජර ශේෂ ලේඛනය සහ බොල්ලා අඩමාණ්ණය වෙන් කිරීමේ ගිණුම. මෙන්න මේ ටික ඉල්ලන්නේ. එතකොට අපි ගාන හදන්න පළමුවෙන් දැනගන්න ඕනේ ඒකට මොනවද අපෙන් අහන ප්‍රශ්න කියලා. මෙන්න මේ අහන ප්‍රශ්න වලට විතරක් අපි ගානේ උත්තර දෙන්න යන්න ඕනේ. කියන්නේ දැන් මේ කට්ටිය දැන් ණයගැති ලෙජර ශේෂය ලේඛන ඉල්ලනකොට ඒ ලේඛනේ ඉල්ලන්නේ ඒ ලේඛනයට අවශ්‍ය දත්ත ටික අපි පෙරවැඩක හදන්න ඕනේ. එතකොට මෙන්න මේ පෙරවැඩවල හදන ක්‍රමය අපිට ලේසි කියන්නේ කාලය ඉතුරු කරගන්න පුළුවන් විදිහට තමයි අපි මේ ගණන් බැලන්ස් කරන්න ඕනේ. නැත්තම් පැය තුනට මේ හැම ගණන්ම අපිට හදාගන්න බැරි වෙනවා. ඒකින්ද අපි බලා ගන්න ඕනේ කෙටි ක්‍රම පාවිච්චි කරලා මෙන්න මේ ගණන් වල ඉල්ලන දේ හරියට දෙන්න. එතකොට දැන් බලමු ගාන. අපි ආරම්භක ශේෂය දීලා තියෙනවා මලින්ද මිලින්ද ලහිරු ගාමිනි. මේ තමයි ණයගැති උපලෙජරේ ශේෂය. ඒ කියන්නේ ණයගැති ලෙජරේට තමයි උපලෙජරේ කියන්නේ. මේ ණයගැති ලෙජරේ තියෙන එක් එක් ණය හිමියාගේ ආරම්භක ශේෂය. එතකොට මෙන්න මෙතන ගාමිණීගේ වරහන් ඇතුලේ 5000. ඒ කියන්නේ ගාමිණීගේ ණයගැති ශේෂය බැර ශේෂය තියෙන්නේ. මම කටට ද පැහැදිලි කරලා දුන්නා ණයගැති හර ශේෂ කියන්නේ මොනවද, ණයගැති බැර ශේෂ කියන්නේ මොකද්ද කියලා. එතකොට මෙතන ගාමිණීගේ රුපියල් 5000 බැර ශේෂයක් විදිහට තමයි ආරම්භය පවතින්නේ. හරි. ඊට අමතරව මෙතන කටේ දීලා තිනවා එක් එක් ණයගැතියාට අදාළව විකුණුම් මුදල් අද මුදල් දුන් වට්ටම් ආපු සෙවුම් යන ආදී විස්තර. මේ විස්තර යොදාගෙන මෙන්න මේ අතිරේක තොරතුරු වලින් කියලා තියෙන විස්තරයට අනුව අපි ගාන හදන්න ඕනේ. එතකොට අපි ගාන හදනකොට ඉස්සෙල්ලාම අපි එකට ඉල්ල ණයකදී පාලන ගිනුමත් ලෙජර ශේෂ ලේඛනයත් ඒ වගේම මේ අඩමාණ ණය වෙන් කිරීමේ ගිනුමත් කියන තුන පළමුව ආකෘතිය ඇඳගෙන ඉන්න ඕනේ. නැත්තම් ඉස්සෙල්ලා ණයකදී පාලන ගිනුම හදලා ඊළඟට ලෙජර ශේෂ ලේඛනය හදන්න ගියොත් අපිට වෙලා මදි වෙනවා. ඒ කියන්නේ මේ තුනම අපි ගාන එකවර තමයි හදාගෙන යන්න ඕනේ. එතකොට දැන් අපි බලමු මේ කොහොමද කියලා. හරි. මෙන්න මේ විදිහට ණයගැති පාලන ගිණුමත් ණයගැති ලෙජර ශේෂ ලේඛනයත් සහ බොල්හා අඩමාණ ණය වෙන් කිරීමේ ගිණුමත් මේ විදිහට පිළියෙල කරලා ඉන්න ඕනේ. පළමුව ආකෘති ගහලා ඊට පස්සේ අපි පෙරවැඩවල මෙන්න මේ විදිහට
එක්ෙක් දැන් නායකති පාලනගෙනුම ශේෂටික ගන්න වෙන්නේ අපිට නායකති එකෙක් නායකතියෝ සියලු දෙනාගේම එකතුව තම නායකති පාලනගෙනුමට එන්නේ. ඒ නිසා අපි ඉස්සෙල්ල පෙරවැඩවල අපි මෙන්න මේ විදියට මේ කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපි පෙරවැඩවල මලින්දගේ ගිනුම වෙනම ගහන්න පුළුවන්, මිලින්දගේ ගිනුම වෙනම, ලහිරු ගාමිණී රුවන් මේ කට්ටට අදාළ ගිනුම් වෙන වෙනම ගහලා අපිට ගන්න පුළුවන්. නමුත් එහෙම ගන්නකොට අපිට කාලය විශාල වශයෙන් වැය වෙන නිසා අපි කෙටි ක්‍රමයක් පාවිච්චි කරන්න ඕනේ. එනම් මෙතන ගාණ අපිට දීලා තියෙනවා. මොනවද දීලා තියෙන්නේ? ගාණ දීලා තියෙන්නේ මෙන්න මේ විදිහට. මලින්ද, මිලින්ද, ලහිරු ගාමිණී මේ කට්ටියගේ විකුණුම් ලද මුදල් ඒ විදිහට දීලා අපිට ණයගැති ලෙජර් ශේෂ ලේඛන හදනකොට මේ එක් එක් ණයගැතියාගේ අවසාන ශේෂය තමයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් අපිට පුළුවන් ගිණුම් ගහන්න නැතුව මේ අවසාන ශේෂය ගන්න. කොහොමද? ණයගැතියාගේ වටිනාකම වැඩි වෙනවා එකතු කරලා ණයගැති වටිනාකම අඩු වේවා අඩු කරොත් අපිට පුළුවන් අවසාන ශේෂය ගන්න. උදාහරණ ලෙස ණයගැති ආරම්භක ශේෂයට මලින්දගේ විකුණුම් එකතු කරලා ලද මුදල් අඩු කරොත් ණයගැති මලින්දගේ අවසාන ශේෂය එනවා. ඒ විදිහට අපිට මේක හදාගත්තොත් ගාන ඉස්සරහට කරගෙන යාම පහසු වෙනවා. එම නිසා මම කට්ටියට කෙටි ක්‍රමයක් කියලා දෙන්න. මෙන්න මේ විදිහට ආකෘතියක් අපි පිළියෙල කරගන්නවා. කොහොමද? මලින් ණයගැතියෝ ඉන්නවා. ඒ කට්ටියගේ එකතු වෙන ඒවා වෙනම එකතු කරලා අඩු වෙන ටික අඩු කරලා අවසාන ශේෂය ගන්නවා. මේ විදිහට ආකෘතියක් ගහලා අපි දැන් ගානට යමු. හරි. දැන් අපි බලමු ගානට යමු. මේදී අපි ගානන්නේ ගානක් පටන් ගන්නකොට ආරම්භ කරන්න කොහෙන්ද? අතිරේක තොරතුරු වලින්. මේදී මෙතන අපි බලමු සාමාන්‍ය අතිරේක තොරතුරු මොනවද තියෙන්නේ කියලා. අතිරේක තොරතුරු වල කියනවා පළවෙනි එකේ මිලින්දට සිදු කළ 20,000ක විකුණුම් වැරදීමකින් මලින්දගේ විකුණුම් වල ඇතුළත් වෙනවා කියලා. ඊළඟට කියනවා මාර්තු 31 දිනට ලයිරුගේ ශේෂය අය කරගත නොහැකි වූ අතරේ ලියා හරින ලදී. හරි. දෙවෙනි එක කියනවා, තුන්වෙනි එක රුපියල් 10,000ක් ණයගැතියුගෙන් ආපසු ලැබීමක් තියෙනවලු. ඒ කියන්නේ කපහල් ණයගැතියුගෙන් රුපියල් 10,000ක මුදලක් ආපහු ලැබීමක් සැන සටහන් වෙනවා. ඊළඟ අන්තිම එකෙන් කියනවා 105 කඩමාන අය වෙන් කිරීම සමාගයෙන් ප්‍රතිපත්තියයි කියලා. හරි. එතකොට මෙතන අපිට ආරම්භක තොරතුරු වලින් පටන් ගන්න පුළුවන්. ඒ වගේම ඊට අමතරව අපිට මෙතන ඒ අතිරේක තොරතුරු වල ආරම්භක ශේෂය පිළිබඳ කිසිම ගැළපිල්ලක් නැති බැවින් අපි ආරම්භක ශේෂ දාලම ගාන පටන් ගන්නවා. හරි. බලපුවාම කොහොමද? මලින්ද, මිලින්ද, ලහිරු කියන තුන් දෙනාගේ හර ශේෂයක් තියෙනවා. එකතුව රුපියල් 70,000යි 90,000යි. ඒ වගේම ගාමිණී නමැත්තාගේ ආරම්භක බැර ශේෂයක් තියෙනවා රුපියල් 5,000ක. අපි මේක කොහොමද දාන්නේ? ණයගැති පාලන ගිණුම හර වෙනවා රුපියල් 90,000ක් ආරම්භක ශේෂය ලෙසට. ඒ වගේම ණයගැති ගිණුම බැර වෙනවා රුපියල් 5,000ක් ආරම්භ ශේෂය විදියට. ඊට පසු මේ එක්ෙක් ණයගැතියාගේ ගිණුම් වලට මේ ගලපන්න ඕනේ. මෙහිදී අපි ණයගැතියන් සඳහා වෙනම ගිණුම් පවත්වාගෙන යාම සිදු කරන්නේ නැතුව ලේඛනය පිළියෙල කරන බැවින් එම ලේඛනයට මේ මලින්ද, මිලින්ද, ලහිරුගේ ශේෂ ටික ඇතුළත් කිරීම සිදු කරනවා. එතකොට අපි මෙහෙමයි කරන්නේ. ඉස්සෙල්ලාම ණයගැති පාලන ගිණුම හරගෙනවා රුපියල් 90,000ක් ශේෂය කියලා. ඒ වගේම ඉතුරු 5,000 ශේෂ විදියට බැර කරනවා. මේ බැර කරේ මේ ආරම්භ ශේෂය රුපියල් 90,000යි මේ 5,000 තමයි බැර කරේ. ඊට පස්සේ අපි මේක එක් එක් ණයගැතියාගේ ගිණුම් වලට දාන්න ඕනේ. එනම් මේ මලින්දගේ ගිණුමට මලින්දගේ ශේෂය 40,000ත්, මිලින්දට 30,000ත්, ලහිරුට 5,000ත්, ගාමිණීගේ තිබුණේ බැර ශේෂය. ඒක තමයි බැර පැත්තේ තිබ්බ 5,000. එහෙනම් මේ ශේෂ ලේඛනයේ අපි ගිණුමක් නොවන බැවින් මේ 5,000 ඍණ 5,000ක් විදියට අපි සටහන් කරනවා. හරි. දැන් අපි ආරම්භ ශේෂ සටහන් කළ ඉවරයි. ඊළඟට අපි යන්න ඕනේ මොකේද? අතිරේක තොරතුරු වලට ගණන පටන් ගන්න.
මෙතන අතිරේක තොරතුරු කියන්නේ මොනවද? ඉස්සෙල්ලාම මිලින්දට සිදු කළ 20,000ක විකුණුම් වැරදීමකින් ඉහත පෙන්වන මලින්දගේ විකුණුම් වටිනාකමේ ඇතුළත් වෙනවා. කියන්නේ මලින්දගේ විකුණුම් දැනට 70,000ක් තියෙනවා, මිලින්දගේ විකුණුම් 80,000ක් තියෙනවා. මෙතන කියනවා මිලින්දට යන්න ඕන 20,000 මේ මලින්දගේ ගිණුමේ ඇතුළත් වෙනවා කියලා. එහෙනම් මලින්දගෙන් 20,000ක් විකුණුම් අඩු වෙලා 20,000ක විකුණුම් මිලින්දට එකතුවක් වෙන්න ඕනි. එහෙනම් අපිට ඒක කොහොමද කරන්නේ? දැන් මෙතන සංශෝධනයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ගානේ. නමුත් ගානේ ඉල්ලන්නේ මොනවද? ගානේ අවසානයේ ඉල්ලන්නේ මාර්තු මාසේ ඉඳන් ණයගැති පාලනය ගිණුමත් ණයගැති ශේෂ ලේඛනය. ඒ කියන්නේ මේ කට්ටිය නිවැරදි එක තමයි අපෙන් ඉල්ලන්නේ. මොකද ඒ කට්ටිය දැන් හදලා තියෙන වැරදි එක අපි හරියක හදන්න ඕනි. එහෙනම් මේක අපි ගැළපීම වෙනම නිවැරදි කිරීමේ ලේඛනයක් පිළියෙල කරන්නේ නැතුව දැනට අපි හදන එකේම නිවැරදි කරලා අපි ගාන හදනවා. එහෙනම් අපි මේක කරන්න ඕනේ මලින්දගේ විකුණුම් 50,000ක් ලෙස සටහන් කරලා මිලින්දගේ විකුණුම් ලක්ෂයක් ලෙස සටහන් කරන එක. කොහොමද? මලින්දගේ විකුණුම් 70,000 50,000ක් විදිහට සටහන් කරන විදිහ අඩු කරලා මිලින්දට 20,000ක් එකතු කරලා ලක්ෂයක් විදිහට සටහන් කරනවා. හරි, අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. 50,000ක් විදිහට මිලින්දට විකුණුම් ලක්ෂයක් විදිහට සටහන් කරනවා. ඊළඟට ගාන කියනවා. හරි, ඊළඟට අපි දෙවෙනි ගැළපිල්ලේදී යමු. ඊළඟ දෙවෙනි ගැළපිල්ල කියන්නේ මාර්තු 31 දිනට ලහිරුගේ ශේෂය අය කරගත නොහැකි වූ අතර එය ලියා හරින ලදී. එනම් ඒ අනුව අපිට බලන්න පුළුවන් ලහිරුගේ දැන් මෙතන දීලා තියෙනවා ලහිරුගේ විකුණුම් ලද මුදල් දුන් වට්ටම් ආපසු එවු. මෙම ශේෂ යොදාගෙන අපිට පුළුවන් බලන්න ලහිරුගේ ලියාහලාගේ කොපමණද කියලා. එහෙනම් දැන් අපි මෙම ශේෂ ටික ණයගැති ශේෂ ලේඛනය අපි පෙරවැඩවල නිර්මාණය කරපු එකට අරන් යන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් ලහිරුගේ විකුණු වටිනාකම 20,000ත් ලහිරුගෙන් ලද මුදල් 30,000යි දුන් වට්ටම් 2,000යි ආපසු එවුම් 5,000යි ඇතුළත් කළ විට අපිට පුළුවන් බොල් ණය කොච්චර තිබ්බද කියලා හොයාගන්න. නම් මෙතන ණය ශේෂයයි විකුණුම් වලයි එකතු 40,000ක් වෙනවා. එයින් මුදල් දුන් වට්ටම් සහ ආපසු එවුම් කියන යනාදිය අඩු වෙන්න ඕනි. එහෙම අඩු වුණාම බොල් ණය එනවා එද 3,000. හරි. එහෙනම් එතකොට මේ ගැළපිල්ල ඉතින් අවසන් වෙන්නේ නැහැ. තව ඉදිරියට කරන්න ඕනේ. නම් මේ බොල් ණය ටික ඊට පස්සේ අපි පාලන ගිනුමට අරගෙන යන්න ඕනේ. ඇයි ඒ? මේ බොල් ණය කපාහලපු වගේ මේ විශේෂ ලැයිස්තුවේ ඇතුළත් වෙලත් නැහැ. ඒ වගේම පාලන ගිනුමේ සටහන් වෙලත් නැහැ. එම නිසා අපි මෙන්න මේ 3,000 දිස්සරහන වෙන්නේ මොකද්ද? බොල් ණය වල බොල් ණය හර ණයගැති පාලන ගිනුම බැර. බොල් ණය හර ණයගැති පාලන ගිනුම බැර. ඒ අනුව අපි මේ ටික ණයගැති පාලන ගිනුනේ බොල් ණය කියලා 3,000ක් බැර කරලා බොල් ණය කියලා අඩමානයි ණයගැති යෝ කියලා බොල්ලා අඩමානයි වෙන්ගිනීමේ ගිනුමට හර කරනවා 3,000. හරි. ඊට පස්සේ මෙම ගණදෙනු එතනින් අවසන් වෙනවා. ඊළඟට අපි ඊළඟ ගැළපිල්ලට යම්. ඊළඟ ගැළපිල්ලේ තියෙනවා 2008 දෙසැම්බර් මාසයේදී ශේෂය ලියාහරිල්ලද ණයගැතියෙකුගෙන් රුපියල් 10,000 2009 මාර්තු මාසය තුලදී ලැබුණි. මොකද 2008 දෙසැම්බර් කපාහලපු බොල් ණයක් 2009 මාර්තු මාසයේදී ලැබිලා. එතකොට අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මොකද්ද දිත්ත සටහන බොල් ණය ආපසු ලැබීමේදී. මේදී දිත්ත සටහන වන්නේ මුදල් ලැබෙන නිසා මුදල් ගිණුම හර බොල්හා අඩමානයෙන් කිරීමේ ගිණුම බර. ඒ අනුව මේ දාදා ණයගැති ගිණුමට බලපෑමක් වෙන්නේ මේ බොල් ණය ගිණුමට බැර වෙනවා. ඊළඟට අපි මේ ගාමිණීගේ ශේෂ ටික ඇතුළත් කළ යුතු වෙනවා. එහෙනම් ගාමිණීගේ ආරම්භ ශේෂයක් තිබ්බා බැර ශේෂයක් 5,000ක.
ඊට අමතර විකුණුම් තියෙනවා 15,000ක්. විකුණුම් තියෙනවා 15,000ක්. ඒ වගේම ගාමිණීගෙන් ලද මුදල් තියෙනවා 10,000ක්. ගාමිණීගෙන් ලද මුදල් තියෙනවා. හරි, ඊළඟට අපි ගාමිණී ශේෂිරියත් අවසන්. ඊට අපි රුවන්ගේ ටික ගලපන්න ඕනේ. රුවන්ගේ අපිට ආරම්භ ශේෂය තිබ්බේ නැහැ. නමුත් රුවන්ට විකුණුම් තියෙනවා 15,000ක්. රුවන්ගෙන් ලද මුදල් තියෙනවා 15,000ක්. ඊට පස්සේ රුවන්ගෙන් ආපසු එවුම් තියෙනවා 5,000ක්. හරි, එතකොට අපි ඒ ගැලපී ටිකත් ගැලපීම් කරලා ඉවරයි. හරි, දැන් එතකොට අපි සියලුම ගැලපීම් ටික ඉවරයි. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ ඉතුරු අවශ්‍ය ශේෂ ටික ලබා ගන්න. එහෙනම් අපි දැන් කරන්න ඕනි මේ පෙර වැඩවල මෙන්න මේ ගිණුම ශේෂ ලේඛනය ශේෂ කරලා ඉවරෙච්චාම අපිට ඒ අවශ්‍ය තොරතුරු ටික හොයාගන්න පුළුවන් වෙනවා. ඒ කොහොමද? මේ ශේෂ ලේඛනයේ ඉතුරු ශේෂයන් ටික අපි සොයාගත්තාම, ඒ කියන්නේ ඉතුරු ශේෂයන් කියන්නේ මලින්දගේ ගිණුමේ අවසන් ශේෂය, මිලින්දගේ. ඒ විදිහට මේ එක් එක් නායකතියාගේ අවසන් ශේෂත්, ඒ වගේම අනිත් පතර ගත්තාම මුළු විකුණුම් කීයද, ඊට පස්සේ මුළු මුදල් ලැබීම් කීයද, මුළු දුන් වට්ටම් කීයද, මෙන්න මේ ටික අපි සොයාගත්තාම අපිට ගාන සම්පූර්ණ කිරීම අවශ්‍ය ඉතුරු දත්ත ටික ලබා ගන්න පුළුවන්. හරි, එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු මුළු විකුණුම් කීයද කියලා. එහෙනම් අපිට මුළු විකුණුම් හොයාගන්න පුළුවන් මෙන්න මේ තීරුවේ එකතුව ගත්තාම, එක එක් ණයකතියාගේ සම්පූර්ණ විකුණුම් වල එකතුව ගත්තාම සම්පූර්ණ ණයට විකුණුම් හොයාගන්න පුළුවන්. වගේම මේ මුදල් තීරුවේ එකතුව, දුන් වට්ටම් තීරුවේ එකතුව, ආපසු එවුන් තීරුවේ එකතුව සහ බොල් ණය තීරුවේ එකතුව ගත්තීර මෙලෙස අපිට පුළුවන් මුදල් ලැබීම කොච්චරද, දුන් වට්ටම් වල එකතුව කීයද, ආපසු එවුන් වල වටිනාකම කීයද කියලා ලබා ගන්න. ඉන්පසු මෙන්න මේ වටිනාකම් ටික අපි ණයකදී පාලන ගිණුමට ගලපන්න ඕනේ. ඒ කියන්නේ මිලින්ද, මලින්ද, ලහිරු, ගාමිණී, රුවන් කියන්නේ එක් එක් ණයකතියා. ඒ ණයකතියාගේ සම්පූර්ණ විස්තර අඩංගු වෙන්නේ කොහේද? ණයකදී පාලන ගිණුමේ. එහෙනම් මේ සම්පූර්ණ විස්තර අපි ණයකදී පාලන ගිණුමට ගලපන්න ඕනේ. එහිදී ණයකදී ශේෂය වැඩි වෙනවා නම් හර වෙනවා, අඩු වෙනවා නම් බැර වෙනවා. හරි, එහෙනම් අපි විකුණුම් ලක්ෂ දෙකක් ණයකදී පාලන ගිණුම හර කරන්න ඕනේ. කොහොමද? විකුණුම් කියලා ලක්ෂ දෙකක් ණයකදී පාලන ගිණුම හර කරන්න ඕනේ. ඊළඟට මුදල් කියලා 115,000ක් ණයකදී පාලන ගිණුම බැර කරන්න ඕනේ. ඊළඟට මේ දුන් වට්ටම් 4,000 ණයකදී පාලන ගිණුම බැර කරන්න ඕනේ. කීයද? 4,000යි. ඉන්පසු අපිට තියෙනවා ආපසු එවුම්. ආපසු එවුම් තියෙනවා 13,000. එහෙනම් ආපසු එවුම් වල වටිනාකම ණයකදී පාලන ගිණුම 13,000ක් බැර කරන්න ඕනේ. දැන් අප එතකොට ණයකදී පාලන ගිණුමේ අවශ්‍ය කරන ශේෂ ටික මේ ශේෂ ලේඛනයෙන් අරගෙන ගලපලා ඉවරයි. දැන් අපිට ඕනේ ණයකදී පාලන ගිණුම බැලන්ස් කරගන්න. එතකොට දැන් ණයකදී පාලන ගිණුම සාමාන්‍ය බැලන්ස් කරන විදිය දන්නව. නමුත් ණයකදී පාලන ගිණුමේ බැර ශේෂයක් තිබුණොත් අපි මේ බැලන්ස් කරන එක වරදිනවා. ඒකින්ද අපි බලන්න ඕනේ ණයකදී පාලන ගිණුමේ බැර ශේෂයක් තියෙනවද කියලා. ඒ වගේම අපෙන් ණයකදී ලෙජර් ශේෂය ලේඛනයත් ඉල්ලලා තියෙනවා. එතකොට අපිට බැර ශේෂය තියෙනවද කියලා බලා ගන්න පුළුවන් මේ ණයකදී ලෙජර් ශේෂ ලේඛනයට අවශ්‍ය ශේෂරිය ගලපුවාම බැර ශේෂයක් තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. එතකොට අපි අන්න ඒ කියනවා ශේෂය ගන්න නම් මොකද කරන්න ඕනේ? අපි මෙන්න මේ මලින්දගේ, මිලින්දගේ, ලහිරුගේ, ගාමිණීගේ, රුවන්ගේ අවසාන පාගේ වෙන ශේෂය ලබා ගන්න ඕනේ.
හරි ඒක ලබා ගන්න කොහොමද? මෙතන ණයගැති වටිනාකම වැඩි වෙනවා එකතු කරලා ණයගැති වටිනාකම අඩු වෙන ටික අඩු කරොත් මේ මලින් දෙකේ අවසන් ශේෂය එනවා. ඒ විදිහට අපි දැන් ඒක ලබා ගන්න ඕනේ. එතකොට මලින් දෙකේ තියෙනවා 40,000යි 50,000යි. එතකොට ණයගැති ශේෂයේ හර පැත්තේ 90,000ක් එනවා. ඒ කියන්නේ ණයගැතිව 90,000ක වැඩිවීමක් තියෙනවා. ඒ වගේම අඩු වෙන ටික බලමු. හරි. දැන් මේ විදිහට ලක්ෂයක් මලින් දෙකෙන් අඩු වෙන්න ඕනේ. එතකොට දැන් මේ විදිහට සම්පූර්ණ ණයගැතිව ඔක්කොගෙම අපිට වටිනාකම් ටික ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔබට පේනවා ඇති දැන් මලින් දෙකේ වැඩි, ඒ කියන්නේ රුපියල් 90,000ක් තියෙනවා. ඒකෙන් ලක්ෂයක් අඩු වෙන්න ඕනේ. එතකොට මලින් දෙකේ ඉන්නේ මොකද්ද? මලින් දෙකේ එනවා ඍණ 10,000. එතකොට මලින් දෙකේ ඉන්නේ බැර ශේෂය. ඒ විදිහට ගත්තාම මලින් දෙකේ අවසන් ශේෂය 65,000කුත්, රුවන්ගේ අවසන් ශේෂය 5,000කුත් එනවා. රුවන්ගෙත් අවසානයේ බැර ශේෂයක් එන්නේ. හරි. මෙන්න මේ ශේෂ ටික අපි මේ ශේෂ ණයගැති ශේෂ ලේඛන array යන්න ඕනේ. එතකොට මලින් දෙකේ ආව අපිට ඍණ 10,000ක්, මලින් දෙකේ ඍණ 10,000යි, මිලින් දෙකේ 65,000යි. ඒ වගේම ලයිරුගේ ගාමිණීගේ ශේෂාවේ නැහැ. ඒ කියන්නේ ඒ කට්ටිය සම්පූර්ණ තුලණය වෙලා තියෙන්නේ. ඒ වගේම රුවන්ගේ ඍණ 5,000ක් ආවා. එතකොට මේ ඍණ කියලා තියෙන්නේ ණයගැති බැර ශේෂ වලට. හරි. ඒ හින්දා අපි මෙන්න මේ බැර ශේෂ ටික මේ ණයගැති පාලන ගිණුමේ හර පැත්තෙන් බැර පැත්තට පාගය කරනවා. හරි. කොහොමද? එතන 15,000ක් තියෙනවා. ඒ කියන්නේ 10,000යි 5,000යි 15,000යි. ඒ වගේම මෙතන ඊගේ වෙනවා 15,000. හර පැත්ත එකතු වෙනවා 3,05,000ක්. ඒකෙන් බැර පැත්තේ ටික අඩු කරලා බැලන්ස් කරපුවාම අපිට එනවා කීයක්ද? 65,000ක් එනවා. හරි. මේ 65,000 තමයි ණයගැති මේ විදිහට ඊළඟ අවුරුද්දට යන්නේ හර පැත්තේට. හරි. ණයගැති පාලන ගිණුමත් අපි බැලන්ස් කළ ඉවරයි. ඒ වගේම ණයගැති ලෙජර් ශේෂ ලේඛන අවශ්‍ය ශේෂ ටික දැන් යමු කරලා ඉවරයි. එතකොට අපි දැන් ගාන අවසන් කරන්න ඕනි. එහෙනම් බොල්ල අඩමාන ණය වෙන් කිරීම ගිණුම අපි බැලන්ස් කරන්න ඕනි. එතකොට බොල්ල අඩමාන ණය ආරම්භක ශේෂය අපි ගන්න ඕනි ණයගැති පාලන ගිණුමේ රුපියල් මේ 90,000ට. අපේ බොල්ල අඩමාන ණය වෙන් කිරීම ප්‍රතිශතය 5% හින්දා 90,000ට 5%ක් බලන්න ඕනි. එතකොට මේ 90,000ට අපි 5% බැලුවා වෙනවා කීයද? 4,500යි. හරි. එතකොට මෙතන බැර පැත්තේ එකතුව 14,500ක් එනවා. ඒ වගේම අපි දැන් අවසන් පාගේ වෙන බොල් ණය ශේෂය ප්‍රමාණයත් හොයාගන්න ඕනේ. ඒ ශේෂය හොයාගන්නේ අවසන් ණයගැති ශේෂය වෙන 65,000ට 5%. ඔව්. 65,000ට 5%ක් බලුවාම 3,250ක් එනවා. හරි. 3,250ක් වෙනවා. ඒ 3,250 මෙතන ඊගේ කියලා දානවා. හරි. එතකොට බර පැත්තේ 14,500ක එකතුවක් තියෙනවා. හර පැත්තේ එන එකතුව 6,250යි. ඒ හින්දා ලාභ ගිනවට යනවා කීයද? 8,250. ආන්නෝනේ. මේ 8,250 ලාභ ගිනවට යනවා. හරි. එතකොට අපි මේ ගාන කරලා ඉවරයි. මෙතනදී ප්‍රධාන කරුණ තමයි 2009 A-level ගාන ගත්තේ මේකේ බේසික් තියරි එක තමයි අප්ලයි වෙන්නේ. අන්න ඒකෙන් තමයි මම 2009 ගාන තෝරගත්තේ. එතකොට අපිට
ඒවගේ මෙතන නිවැරදි කිරීමකුත් තියෙනවා. ඒවගේම ගාන සමහරකට පැහැදිලිව තේරුම් ගන්න තපාස වෙන මොකද්ද හරියක හදලා නිවැරදි කිරීමක් කරනවාද නැත්නම් කොහොමද කරන්න කියලා. අන්න එහෙනම් තමා මේ 2009 ගාන තෝරගත්තේ. ඊළඟට මෑත කාලීන විභාග ප්‍රශ්න කිහිපයකදී අපි පාලන ගිණුම වලින් හමුවීම් බලාපොරොත්තු වෙමින් අදට සමුගන්න. ඔබට සුබ දවසක්.